නවා බ්ලොග්ස් මගේ යුටියුබ් channel එකට. ඉතින් ඔය හැමදෙනාම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපේ ගුණේ මාමා ඉන්නවා අදත්. ඉතින් අද අපි ඉන්නේ ඇත්තටම කිව්වොත් පරම්පරා කියන්නේ මේ සොහොන් පරණයිද මාමේ? මම හිතන හැටියේ මේවා මේ පරම්පරා 100ක් විතරවත් ඇති. ඒ කියන්නේ රජ කාලේ ඉඳන් තියෙන රජ කාලේ ඉඳන් පවතින සොහොන්. ආ. ඉතින් දැන් මෙතන මාමේ එක 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 විදිය සොහොන් තියෙනවා. ඔව්. ඒත් එක්කම මෙතන මේ ඇවිල්ලා මේ පවුලකට සොහනක් නේද? ඔව් මේක මේ වලව්වක සොහනක් මේ. ඔව්. වලව්වේ සුසාන භූමිය. මේ මෙතන පිටායේගේ නෑ. ඔව්. ඒ වලව්වේ ප්‍රභූවරුන්ගේ සොහන්ම පමණයි මේ තියෙන්නේ. ඔව්. ඒතකොට මෙතන තියෙන විශේෂත්වය මෙතනින් යන ගොඩක් අය බය වෙනවා. මෙතනින් කවුරුවත් රැයට යන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. ඔව් මේ පොතේ මෙහෙමයි මෙතනින් මෙතෙන්ද සාමාන්‍ය මෙතනත් බය වෙන අවස්ථා තියෙනවා. නමුත් මේ මීට වඩා බය වෙන ස්ථාන කීපයක් තියෙනවා මේ යවට. ඔව්. මේ මේ වලව්වට සම්බන්ධ ස්ථාන කීපයක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ මේ 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 වත්තෙම මේ වත්ත මේ ඔ මේ භූමිය යවට භූමියට කෙනෙකුට ඇතුල් වෙන්න බෑනේ. ඔව්. එතකොට භූමියට යාව තියෙන මේ මේ වැලි පාර දිගේ මේ සාමාන්‍ය ඔකට පැරන්නු කියන්නේ ගම්සබා පාර කියලා. ඔව්. ওই පාර දිගේ යන අයිට තමයි ওই හොල්මන් හම්බ වෙන්නේ. විවිධ අවස්ථාවල බයිසිකලයකට මේ රෑ හොල්මන ගොඩ වුණු අවස්ථාවක්. මෙතන එහා පැත්තේ පාරේ මේ මේ ගල්වංගුව කියලා ස්ථානයක් තියෙනවා. ගල්වංගු මෙතන මේ වත්ත මේ අපිට පේන දුර. පේන දුර. ඔව්. මේ ගල්වංගුවේ මේ දවල්ට වුණත් හරි গুপ্ত බවක් දනවන ස්ථානයක්. එතන වංගුවක් තියෙනවා. මේ ලිස්සනසු ගල් තියෙනවා, ගල්පොතු තියෙනවා. එතකොට මෙතන මේ නිතරම අර গুপ্ত බව දැනෙනවා. පෙරේත ගඳ දැනෙනවා. ඒ ප්‍රේතයින් ඉන්න බවක් අපට දැනෙනවා. ඒ මේ එතන දැන් ගොම්මන් වෙලා වෙනකොටම එතන නිකන් හරිම මූසල තැනක්. ඔව්. ඔතනින් මේ 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 යාබද ගමේ හිටියා නවරත්න කියලා කෙනෙක්. එයා මේ ඔය හන්දියට ගිහින් පාපැදියෙන් එන ගමන්. ඔව්. රෑ 7:00 8:00 විතර. ඔය බයිසිකලේ පැදගෙන එද්දී ගල්වංගුව කියන එකේ කෙනෙකුට මේ බයිසිකලේ පැදගෙන යන්න බෑ. මොකද මේ පාර වැසට හේදිලා ගිය කාණු වලවල් ගල් කැට නිසා මෙයා බයිසිකලෙන් බැහැලා මේ තල්ලු කරගෙන යන වෙලාවේදී මෙයාට ඉස්සරහින් මේ යන පුද්ගලයෙක් පේනවා මෙයාට. ඒ කියන්නේ සුදු සරම කමිසක් ඇඳගත්තු අවුරුදු 60 කතර මිනිසෙක් යනවා පේනවා මෙයාට. එයා එකවරම මේ බයිසිකලේ යන කෙනාගෙන් අහලා තිනවා මේ අනේ මාවත් ওই බයිසිකලේ නැග්ගයි යන්නකො කියලා. ඊට පස්සේ මෙයා එකපාරටම කිව්වලු පිස්සුද මං කොහොමද මේ ඔයාව දා යන්නේ මට තනියෙන්වත් මේ බයිසිකලේ පැදගෙන යන්න බැරුවනේ තල්ලු කරන්නේ. අනේ එහෙම බෑ මාවත් දා යන්න කියලා ආයි බයිසිකලේ ඇද ඇද නවත්තනවා අල්ලලා. ඔව්. ඊට පස්සේ දැන් නවරත්න මේකට මේ නවරත්නට හිතා ගන්න බෑනේ මේ කවුද මොකද්ද මේ වෙන්නේ කියලා. නවරත්න ඊට පස්සේ මෙයා මේ මේ තල්ලු කරනවා මෙයාට බැරිම තැන තරහ ගිහින් මෙයා ලඳු කැලෑවට තල්ලු කරනවා අර අලුතෙන් හම්බෙච්ච ඔව් මගියාව තල්ලු කරනවා. ඒ තල්ලු කරලා දැන් එතකොට ගල්වංගුව තල්ලු කරගෙන ගිහින් ඉවරයි. දැන් පැදගෙන යන්න පුළුවන් ප්‍රදේශය ඇවිල්ලා තියෙන්නේ. ඔව්. ඊට පස්සේ බයිසිකලයට ගොඩ වෙලා බයිසිකලේ පැදගෙන මීටර් 100ක් 200ක් ගිහින් දැන් අර අර මගියට මොකද වුනේ කියලා නිකන් හම්බෙච්ච ආගන්තුකයා දැන් කෙනෙක් හම්බෙනවනේ. එයාට මොකද වුනේ කියලා ආපහු හැරිලා බලද්දී එයා පිටිපස්සේ ලගජ් එකේ වාඩි වෙලා ඉන්නවලු. දිග දත් දෙකක් කැරකිච්ච දත් දෙකක් තියෙන ලේ හැලෙන කටකින් හිණ හවුනාලු නවරත්නට. ඔව්. ඒ ඊට පස්සේ නවරත්න හොඳටම බය වෙනවා. බය වෙලා මේ පාර දිගේම මේ එයාගේ ගෙදරට ගිහි මේ තවත් එහා සොහනක් තියෙනවා. ඒක පොදු සුසාන භූමිය. ඒ ඒකේ අලුත් සොහන වලක් උඩ වැටිලා පස් කාගෙන ඉන්නවා අපි තාරංචියලා අපි බලන් යද්දි. ඔව්. එතකොට පස් කනවා ඇත්තටම. එතකොට දැන් අර සිද්ධිය උනේ මේ සොහන ගාව. ඔව්. දැන් ඒ වැටෙන්නේ වෙන තැනක. වෙන තැනක. ඔව්. බයිසිකලේ ගිහිල්ලා වැටෙන්නේ වෙන තැනක. වෙන තැනක. වෙන සොහනක් ගාව. ඔව්. ඒ වැටෙන්නේ බයිසිකලේ ගෙදර නවත්තලා ආපහු සොහනට දුවගෙන ඇවිල්ලා තමයි වැටෙන්නේ. ඊට පස්සේ මේ ප්‍රදේශයේ ওই තරුණයෝ 20ක් විතර ඇවිල්ලා මෙයාව අල්ලලා අතපය බැඳලා මේ ගෙදරට අරන් ගිහින් තිබුණා. ඔව්. ඒ කියන්නේ ඒ සිද්ධිය මට ආරංචි වෙනකොට මම ඇවිල්ලා බලනකොටත් ඒ අතපය බැඳලා තිබුණේ. ඔව්. මේ ඊට පස්සේ දැන් ඕකට කරන මේ
යාතු කර්ම තියෙන බලිත ඔයිල් තියෙන ඔය වගේ ඇප නූල් ආරක්ෂක නූල් කිය කිය ඔය එක එක මේ දේවල් කරනවා උකට මේ ඊට පස්සේ දැන් මෙයාට කරන්න පුළුවන් ප්‍රතිකාර ඔක්කොම කරා කරා ඊට පස්සේ මෙයාට දැන් මේ කියන්නේ බෙර ගහන හදක් ඇහෙන්න බෑ පොලොට්ටු බැදුම් කරවල ඒ වගේ බැදෙන අවස්ථාවක් වුණා මෙයාට ඔල්මාද ගතියක් එනවා එහෙම ආපු වෙලාවට මෙයා කරන්නේ එයාගේ නැන්දම්මගේ ගෙදර ඒ අවස්ථාවේ හිටියේ නැන්දම්මගේ ගෙදර ගොම මැටි ගාලා තිබ්බ පොළවේ පළුදු වෙච්ච වලවල් කඩාගෙන එයා එතනින් පොළොව යටට යන්න යනවා නැන්දම්ම ගිය තැනට මම යනවා කියලා මෙහෙම ඔල්මාද ගතියෙන් ඉඳලා ඒ නවරත්න සුළු කාලෙකින් ටික කාලයක් හිටියා ඒ ඉඳලා ඒ හොඳ සිහියෙන් නෙමෙයි හිටියේ ඉන්නකොට වරින් වර වැඩි වෙනවා ආයෙ ටිකක් සුවාතටපත් වෙනවා ඔහොම ඉඳලා එයා මේ මැරුණා එහෙම ඉඳලා ඊට පස්සේ නැවත අවස්ථාවක තව පාපැදියකට තව බයිසිකලයකට එතෙදී මේ ඔය හොල්මන ගොඩ වෙලා තිනවා ගොඩ වුණාට එයා අර මේ මේ අරයට වාගේ ලොකු අනතුරක් එයාට උන්නේ නැහැ එයා සාමාන්‍ය බය වුණාට සුවාතට හැරුණා එයා එතකොට මාමේ මෙතන මාමට අත්දැකීමක් තියෙනවා මේ වැලි ගහපු කතාව ඔව් ඒ පුතේ මේ පාරට ආසන්නේ තමයි සිද්ධිය වුණේ මේ මගේ මිතුරෙක්ගේ මේ නංගි කෙනෙක්ගේ මේ නංගි කෙනෙක් හදිස්සි අනතුරකින් මේ මැරුණා ඊට පස්සේ ඒකට මමයි තව මගේ යාළුවෙකුයි සහභාගී වුණා මේ අපිට ආරංචි වෙනකොට රෑ 10ට විතර ආරංචි වුණා නොගෙහින් ඉඳත් බැරි නිසා ඒ කාලේ මේ අපි දෙන්නටම තිබ්බේ පාපැදියක් තිබ්බේ ඉතින් අපි බයිසිකලෙන් ගියා ඒ ගෙදරට ගිහිල්ලා එතන පුළුවන් තරම් කාලයක් ගත කර අපි පාන්දර ගෙදරින් එනකොට තුම්මන් හන්දියක් තියෙනවා අපි මේ මේ ඒ මල ගෙදර පහු වෙලා කිලෝමීටරයක් විතර එද්දි ටිකක් මේ කඳු ගැටයක් එක්ක මේ අමුතු මූසල ගතියක් තියෙන නිකන් හරි පාළු තුම්මන් හන්දියක් තියෙනවා ඒ තුම්මන් හන්දිය ළඟට එද්දි මේ මගේ එක්ක බයිසිකලේ මම බයිසිකලේ පදගෙන යනවා අනිත් එක්ක නයි එයාගේ බයිසිකලේ පදගෙන යනවා ඒ ගියේ මේ රංජිත් අලහකෝන් කියලා මගේ යාළුවෙක් එයා මේ කන්ද මුදුනට එද්දි මගේ බයිසිකලේ නිකම්ම නැවතුණා වගේ මට දැන් නැහැ කියන්නේ නිකන් හිර වුණා වගේ නැවතුණා කන්දනේ එතකොට මගේ යාළුවා කන්දේ උඩටම ඇවිල්ලා පල්ලම බැස්සා ඔය වෙනකොට මම මෙතන තනි වුණා තනි වෙනකොටම මේ මේ එකවර ඔය තනි වුණත් මේ අපිට පේන මානේ මේ මේ එතන මේ මේ ඒ වෙද්දි වැලි මේ වැලි ගැහුවා කියන්නේ දැන් අපි අහලා තියෙනවා තුම්මන් හන්දියේ වැලි ගහනවා මේ කියන කතා අහලා තියෙනවා සොහොන ළඟ වැලි ගහනවා කියලා අහලා තිබ්බට ඇත්තටම දැන් මාමට අත්දැකීමෙන් ඒ ඇහුවේ මං අද ඔව් එතකොට ඒ මේ මේ වැලි ගහනවා මම හිතුවෙත් එහෙම තමයි පොඩි වැලි අහුරක් ගහනවා ඇති කියලා. එහෙම නෙමේ විශාල ප්‍රමාණයක්. ඒ කියන්නේ ලොකු තාච්චියකින් වැලි හලන අන්දමට උඩ ඉඳන් වැලි විසිකරන විදිහට. ඒ කියන්නේ උඩ ඉඳන් මෙහෙම තාච්චියකින් හැලුවා වගේ. හැලුවා වගේ වැලි ගොඩක් වැටුණා. ඊට පස්සේ දැන් බයිසිකලේ වැටිලා හැන්ඩල් එකට ස්පෝක් වලට වැටිලා ඒ සද්දේ හිනවනේ. ඒ සද්දේ මේ මේ මගේ යාළුවාට ඇහුණා. යාළුවා පල්ලමට ගිහින් හිටියේ එතකොට. යාළුවා මයෙන් අහනවා මේ ඒ අහපු විදිහත් මට අද වගේ මතකයි ඒ ගුණේ බං වැලි ගහනවද කියලා ඇහුවා එයාටත් ඇහිලා ඊට පස්සේ මට ඉතින් කියන්න දෙයක්ුත් නැහැ මට මේ කතා කරගන්නත් බැ අමුතු සිද්ධියක්නේ බය වුණාම නෙමේ නමුත් මේක මේ හිතා ගන්න බැරි අවස්ථාවක්නේ ඊට පස්සේ මං කිව්වා ඒ වාගේ කියලා මේ එතනින් පස්සේ යාළුවා මයි ළඟට ආවා මේ ආපහු ඇවිල්ලා අපි දෙන්නම එතනින් ගියා දෙන්න එකතු වුණාන් පස්සේ ඉතින් අර මොකද්ද මේ උනේ කියලා හිතුවා නමුත් ඒ සද්දේ නැවතුන්නේ නැහැ. අපි එතනින් අයින් වෙනකන් ඒ වැටෙන සද්දේ තිබුණා. වැලි වැටෙනවා. වැලි වැටෙන සද්දේ. ඉතින් ඒක තමයි මේ දැන් මම ඒක දැන් කවුරු මොන කතා කීපත් මේ පිළිගන්නේ නැති පිරිස් ඉන්නවනේ. මට මේක මේ ඔප්පු කර පෙන්නන්න අවශ්‍යයක් නැහැ. මොකද මේ 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 හොල්මන් අවතාර කරන්නේ මගේ කවුරුකුත් නෙමෙයිනේ. ඒ නිසා මේ මට වෙච්ච සිදුවීම තමයි මම මේ කියන්නේ. එතකොට මම මේ විශේෂම සිද්ධිය ඔව් මේ සුහන වටා ගෙතිච්ච කතාව ගෑනු එක්කෙනෙක්ගේ කතාව ඒ මේ මම අර කලින් කියපු සිද්ධියද ඔව් ඒ සිද්ධිය පුතේ මේ මේ පැත්තට ගමන් කරාට මේ මෙතනින්ම ආරම්භ වුණාද කියන එක මට හරියට කියන්න බැරි සිද්ධියක් ඒක
මොකද මේ මේ පැත්තට තමයි හොල්මන එන්නේ. ඔව්. මේක පැත්තක් නෑ. එක තැනක් නෑ. මේ මේ ඒ හොල්මන මේ පටන් ගන්න මේ මම අර කලින් කිව්වා වගේ මේ ගුවන්තොටුපළ පටන් ගන්න අහස යන පිටියේ පාරේ පැරණි ගබඩාව ළඟින් තමයි පටන් ගන්න. ඔව්. පැරණි ගබඩාව ළඟ මේ ලොකු තරමක විශාල මේ සියඹල ගහක් තියෙනවා. සියඹල ගහ ළඟින් තමයි මේ හොල්මන පටන් ගන්නෙ. ඔව්. ඒ පටන් අරන් මේ ප්‍රදේශය දක්වා එනවා. පාරට ඉහළින් එන්නේ. ඔව්. ඒ හොල්මන ඉගිලෙන හොල්මන කියලා තමයි මේ ගැමියෝ කියන්නේ. බය වෙලා තියෙනවා. කොහොමත් 7-8 දෙනෙක් බය වෙලා තියෙනවා. එකපාර කී දෙනෙක් දැකලා තියෙනවා? එකපාර මේ හොල්මන එකම අවස්ථාවේ දෙන්නේ දැකලා තියෙනවා. 4 දෙනෙක් ඇවිල්ලා දෙන්නේ දැකලා තියෙනවා. ඊට පස්සේ පහුවද තව කෙනෙක් දැකලා තියෙනවා. ඔව්. මේ ඒ යුගයේ මේ මේ එතනින් ගියේ බොහෝ අය දැක්කා ඒ වකවානුගේ. ඔව්. ඉතින් ඒ එන්නේ මේ පැත්තට තමයි. ඔව්. මේ ඒක හරියට පටන් ගන්න කොතනින්ද මොන හේතුවෙන් ඇති වුණ හොල්මනක්ද කියලා ඒ ගැන කියන්න අමාරුයි. නමුත් ඒ හොල්මන මග නවතින්නේ නැහැ. ඔව්. ඔව් පටන් ගන්න සීමල ගහ ළඟ ඉන්න එයාගේ ගමනක් තියෙනවා. ඒ ගමන මේ අහස යාන පිටියේ කෙළවර දක්වා මේ පැත්තෙන් පියාසර කරන එක තමයි ඒ හොල්මනේ ස්වභාවය. ඔව්. ඒක ගමේ ගොඩක් අය දැකලා තියෙනවා. ගොඩක් අය දැකලා තියෙනවා. ඉතින් මේ ගමේ හොල්මන් කියන්නේ මේ ගමේ මිනිස්සුන්ට මේ ලොකු දෙයක් නෙමෙයි. මොකද ඒ තරම් හොල්මන්. ඉතින් මේ ගොඩක් ඒ වගේ සිද්ධි තියෙනවා. ඉතින් අද අපි ඔය මේ ගමේ කීපයක් තමයි සිද්ධි මේ අපේ ගුණේ මාමා ගෙනාවේ. ඉතින් ස්තුතියි ගුණේ මාමේ, ගුණේ මාමගේ ඒ අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තට. ඉතින් තවත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. ආ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඊට අපිට තියෙන bell icon එක click කරලා මම upload කරන වීඩියෝ එසෙනින් ගෙන්න ගන්නත් පුළුවන්. තවත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.